නූතන කාව්‍ය ශේෂ්ත්‍රයේහි හුඟක් වෙලාවට කවි හෝ කිවිඳියක් අවධානයට ලක් වෙන්නේ කාව්‍ය සංග්‍රහයක් පළ කිරීමත් සමග. කාව්‍ය සංග්‍රහයක් පළ නොකොට දිගු කලක් තිස්සේ කවි ලියන කවියෝ සහ කිවිඳියෝ අපට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. වර්තමානයේදී නම් මුහුණු පොත ඔස්සේ ඒ අයට රසික සමාජයක් ගොඩනැගෙනවා. ඒත් බොහෝ පාඨක විචාරක අවධානයට කවි හෝ කිවිඳියක් නතුවන්නෙම කෘතියක් සම්පාදනය කළාට පස්සේ. අපේ නූතන කාව්‍ය ශේෂ්ත්‍රයේහි ප්‍රභාවට විවිධාකාරයෙන් බලපෑම් කළ කවි ශක්තිය විදාපෑ නිර්මාණකරුවෝ කාව්‍ය සංග්‍රහයක් පළ කිරීමට පමාවීම නිසාම කාව්‍ය සම්භාෂණයෙහි නිසි අසුනක් හිමි කරගන්නට අසමත් වෙලා තියෙන අවස්ථාවට දකින්නට පුළුවන්. කපිල කුමාර කාලිංග කියන කවියා දීර්ඝ කාලයක් තිස්සේ තමන්ගේ කවිත්වය විදාපෑ නිර්මාණකරුවෙ. ඔහු ගද්‍ය පද්‍ය නාට්‍ය යන හැම අංශයකින්ම තමන්ගේ කුසලතා පළ කළ රචකේ. කපිලගේ හැම රචනාවකින්ම ඔහුගේ කවිකම විනිවිද මතුවෙන බව සැබෑවා. ඔහු පුවත්පත් සඟරාවලට දීර්ඝ කාලයක් තිස්සේ නිර්මාණ ලියා පළ කළාට කෘතියක් පළ කරන්නේ 2009 වසරේදී දුඹුරු වලාකුළු මැයින්. ඒකට ඔහු අනුමාතෘකාවක් දීලා තියෙනවා පාරිසරික කවි කියලා. මේ කෘතියේ සම්පූර්ණයෙන්ම වගේ සොබාදහම, ගහකොළ, සතා සීපාවා, මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිද්ධ වෙන දේවල් තමයි කවිවලට විෂය කරගෙන තියෙන්නේ. ඔව් යම් යම් අවකාශයන්හි නිදහසේ ලියපු කුඩා කවි එකතු කරලා මේ කෘතිය රචනා කරලා තියෙන බව පේනවා. ඉඳහිටේ කෘතියේ දිගු කවක් දෙකක් දක්නට ලැබෙනවා. ඒ කවි තුලත් කපිල සංක්ෂේපතාව කියන ගුණයට තමා පෙම්බැඳ සිටින බව තමයි රසිකයෙකුගේ අවධානයට ලක් කරන්නේ. ඔහුට කවි බස කියන එක එක්තරා ආකාරයකට පින්සලකට දවටා ගන්නා ලාසායම් වැනි. කවි සම්බන්ධ ඔහු මේ කෘතියේ අදහසක් පළ කරලා තියෙනවා. සොබාදම කවි පුබුදුවයි, ජීවිතයේ කවි කියා දෙයි උගන්වයි. සොබාදම කවි පුබුදුවයි, ජීවිතයේ කවි කියා දෙයි උගන්වයි. ඔහු මේකෙන් කියන්නේ තමන්ගේ කවිය ඉපදිලා තියෙන්නේ සොබාදහමෙන්, අනෙක් පැත්තෙන් තමන්ගේ කවිය උපද්දලා තියෙන්නේ ජීවිතයේ කියන එකයි. එක කවියක් ඔහු රචනා කරනවා මේ කෘතියේහි ගාලු මෝදර රාත්‍රිය කියලා. මේ කවිය සෑහෙන සියුම් ජීවන සිතුවමක් ගෙන හැරපාන කවියක්. දිවා කල ගිනියම් පවන් සමුදුරේ එබී නිවි හමා ඒ නිවන්සුව විඳින මේ රැයේ ගෙවුණු සිත් ලියලමින් ගාලු මුවදර නම්මෝ නාගරික ක්ෂේම භූමියේ නැගෙන එව කව බොව හඬ ඇසෙන සඳ රුපියල් සත නොසිතාම හෙට දවස ගැන ඉගිලෙයයි ඒ පිනැති වෙළඳුන්ගේ සල්පිලේ රන් තැටිය වෙත සුසානයසේ සීත බංකුවක නිදි වැදුණු විඩාපත් වෙසඟනගේ සිඳුණු දෙයදර සිප ගනී දුරක සිට පාවයෙන සුසුමක්
සයුර මැද තනි නැවියෙකුගේ පෑ අටේ සිරගෙයක පසු වූ තරුණේ ගී ගයයි බීමතින් අවසාන බසය ගිය ශෝකයෙන් රෑ පහන් කරන හේ ගැමියකි. හිමි දුරක ගිය බැවින් අනෙකකු සමග රියකින් කූඩුවෙන් පලා ආ කුලඟන අඳුර තුල උණුසුම්ව සැඟවෙයි. වනපෙතක සිලිසිලිය නොමැති වූ මේ රුදුරු පුරවරය උමතු වූ සනසනා සුරඹුවක ලෙසින්දෝ රළපතර සුදුසිනා නගන්නේ. රැලි වැටුණු සුදු කතක් කැටුව ආ පුෂ්ටිමත් මැතිතුමෙක් සන්තොසින් පෙන්වමින් උදම් වෙයි තරු පහේ ආකාශ ගංගාව දිදුලනා. නයබරින් නැමී ගිය කිවිඳෙක් වියලි තන පිටිය මත සක්මනේ මග අසල ලෝහමය වීරයන් පෙලක් නම් නිදි මරයි නිකරුණි. මේ කවියට පදනම් වෙලා තියෙන්නේ ගාලු මුවදරයි. කතකයා ගාලු මුවදර රාත්‍රී කාලයේ රැඳී සිටිනව තැනක. ඔහු රාත්‍රී කාලයේ ගාලු මුවදොර එකින් එක සිතුවම් දකිනෝ. සිද්ධ වන දේවල්, සිද්ධ වූ දේවල් ඔහු මෙනෙහි කරනවා. කවිය පුරාම යම්කිසි ජංගම චිත්‍රයක්සේ ගාලු මුවදොර හරහා කැමරාවක් ගමන් කරනවා. ඔහු කුඩා සිතුවම් පේලියක් මාර්ගයෙන් ගාලු මුවදොර රාත්‍රිය තුළ සමස්ත ජීවන රටාවක ස්වරූපයන්, දුක් සුසුම්, යථාවන් ගෙනහැර දැක්වීමට ප්‍රයත්න දරලා තියෙනවා. සුසානියසේ සීත බංකුවක නිදි වැදුණු විඩාපත් වෙසඟනගේ සිඳුණු දෙයදර සිප ගනී දුරක සිට පාවයෙන සුසුමක් සයුර මැද තනි නැවියෙකුගේ. කපිලගේ කවිකම මතු වෙන්නේ ඔහු සංකේත භාවිත කරන ආකාරයෙන්. ඉතා බුහුටු ලෙස පද සංඝටනය කරමින් අනුවේදනීය හැඟීම් කුළුගන්වන විලාසයෙන්. හිමි දුරක ගිය බැවින් අනෙකකු සමග රියකින් කූඩුවෙන් පලා ආ කුලඟනක් අඳුර තුල උණුසුම්ව සැඟවේ. මේ ගාලු මුවදොර කොතරම් සංකීර්ණ තැනක්ද! සකලවිධ දේවල් වලට දොර කවුළු විවර වුණු නිදහස් භූමියක් හැටියටයි කවිය දකින්නේ. වනපෙතක සිලිසිලිය නොමැති වූ මේ රුදුරු පුරවරය උමතු වූ සනසනා සුරඹුවක ලෙසින්දෝ රළපතර සුදුසිනා නගන්නේ. කපිල කුමාර කාලිංගගේ කවි බස හරි පොහොසත්. ඔහුගේ නිරීක්ෂණය ඉතාමත්ම සියුම්. ඔහු වචන ස්වල්පයකින් පාඨකයාගේ මනසේ මවන සිතුවම් මනරම්. තව කවියක් ඔහු ලියනවා රාත්‍රිය පිළිගැනීම කියලා. කොතරම් සුන්දරද රාත්‍රිය, හැර දමමි කවුළුව ඉඩ දෙන්න නිල් අඳුරට, සුදු සඳ රැස සමග මුසුව ගලා එන්න යහන් ගැබට. සාදරයෙන් පිළිගනිමු රාත්‍රිය, එලන් ඔය සිහිල් සලුව යහන පුරා. ඉතින් එන්න නෙතු පියන්න, නිහඬියාව වැළඳගන්න එළිවනතුරු. ලොවට වසං වී හිඳින්න බලා සිටියේ නුඹ එනතුරු. දිගු කර ඔය අඳුරු දෑත, වැළඳගන්න මා මුළුගත. වෙහෙසුණු සිත නිවාලන්න, සිරියහනේ වැතිරගන්න. අඳුරු වූද රාත්‍රිය කොතරම් සොඳුරුද! හුදෙකලා වූ මිනිසෙකු හුදෙකලාවේ ගිලෙන්නට නොතිත් ආසාවෙන්
රාත්‍රිය උදා වෙනතුරු බලා සිටිනවා. ඒක ඇතුලේ නොකියවෙන කතාවක් තියෙනවා. ජීවිතය දහවලේ වෙහෙස කරයි, පීඩාකාරී, බරයි, සංකීර්ණයි. ඒ නිසා ජීවත් වීමේ සන්තුෂ්ටිය අහිමි වෙලා තියෙනවා. ඒ විඩාව නිවා ගැනීමට තියෙන එකම අවකාශය අවසරය කලුවරයි, රාත්‍රිය උදාවීමයි. ඒ නිසා රාත්‍රිය පිළිගැනීමට පෙම්මතියක් පැමිණෙන්නාසේ ආස්වාදනීය මානසිකත්වයකින් බලා සිටින කතකයෙක්ව තමයි කවියා නිරූපණය කරන්නේ. තවත් තැනක කපිල තමන්ගේ කවිකම විදහා දැක්වීමේදී භාවිත කරන සියුම් උත්ප්‍රාසනීය යෙදුම් ප්‍රබලව මේ කෘතියේ දකින්නට තියෙනවා. බංකරයෙන් පිටත කියලා කවියක් ඔහු ලියා තිබෙනවා. බංකරයෙන් පිටතට හිස එස වූ කල දිස්වේ ඈතින් හිස් ගැසුම් කෑ තල් ගස් පෙළ එකා පසු පස ඇදෙන බීතියේ එලි දැල්ලුණු මෝටාර් වෙඩිමුර දූලි වලාවන් නැගෙයි දිවෙන යුදරිය පසු පස අඹ ගස යට ආඬිලිඳ අතපය කැඩුණු ඇස් ගිලුණු පතුලට මා හඬෙන් නැගෙයි පිපිරුමක් විසිවෙයි සිහින් වැලි කැට මස් පෙති මැදි කළ පාන් පෙති බඳු පස් තට්ටු දෙස බලමින් විස්කෝතුවක් සපයි සෙබලෙක් සිදු නොවූසේ කිසිවා. මේ කෘතියට දීලා තියෙන අනුමාතෘකාව පාරිසරික කවි. පරිසරය විනාශ වූ යුද්ධය පිළිබඳ අනුවේදනීය හැඟීමක් මතුපිටින් ගෙන හැර දක්වමින් ජීවිතයේ සියුම් සන්තාපයක් කියාපාන්නට කවියා ප්‍රයත්න දරලා තියෙනවා. කපිල කවියෙක් හැටියට කෙටි කවියට පුදුමාකාර විදිහට පෙම්බැඳ සිටින කෙනෙක්. අද කෙටි කවි ලියන එක බොහෝ දෙනෙකුගේ ජනප්‍රිය පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. ඒක මුහුණු පුත නිසා ඇති වුණු පුරුද්දක් වෙන්නට පුළුවන්. එහෙත් ඊට බොහෝ කලකට පෙර සිට කපිල යම් යම් අවකාශයන්හි කුඩා කවි ලියා පළ කර තිබෙන හැටි අපට සිහිපත් කරන්නට පුළුවන්. ඔහු මෑතකදී පළ කරන කෘතියක් ඒ කවි කෙටි උනත් කියලා කුඩා කවි සංග්‍රහයක්. මේ කෘතියේ තියෙන්නේ සංක්ෂිප්ත කවි. කෙටි උනත් ඒ කවි. ඔහු ඒකෙන් අඟවන්නේ පොඩි ත්වනිතාර්ථය. කවි කුඩයි තමයි. ඒ උනාට ඒවා කවි. ඒ කවි ඇතුලේ රසිකයෙකුට විශාල කලාපයක විහිදුණු දේවල් දකින්න පුළුවන් වගයි ඔහු කියන්නේ. අපි කීපයක් කියවලා බලමු. මට වචන දෙක තුනක් ඇති. මහලු කිවි පැවසී තුරුණු කිවියෙකුට. මේ කවිය ගැන හුඟක් වෙලා කතා කරන්නට පුළුවන්. මුලින්ම තියෙන උද්ෘතියක් ඇතුලේ මට වචන දෙක තුනක් ඇති. උද්ෘතය නිමාවෙන් පස්සේ මෙහෙමයි. මහලු කිවි පැවසී තුරුණු කිවියෙකුට. මේක විවිධ මානයන්ගෙන් අර්ථ දක්වන්නට පුළුවන්. එතකොට ජ්‍යෙෂ්ඨ කවියා, මහලු කවියා, එහෙම නැත්නම් කවිත්වයෙන් අගතැන්පත් කවියා කියනවා මට වැඩිය වචන එපා කියලා. කාටද ඔහු ඒක ඇහෙන්න කියන්නේ? තුරුණු කවියෙකුට. මේක ජ්‍යෙෂ්ඨ කවියෙක්, පරිණත කවියෙක්, ආධුනිකයෙකුට දෙන උපදෙසක් ලෙස ගන්නටත් පුළුවන්. තව කෙටි කවක් ඔහු ලියා තිබෙන. උදෑසන බස්රියේ කවුළුව අසල
අසුන තවම හිස්ය. උදෑසන බස්රියේ කවුළුව අසල අසුන තවම හිස්ය. මේ අසුනට එන්නේ කවුරුන්ද? මේ අසුන හිස් වෙලා තියෙන්නේ කවුරුහරි ඒ අසුන රැකගෙන සිටින නිසාද? සියුම් මනෝභාවයන් කුළු ගන්වන මෙබඳු කුඩා කවි මේ කෘතියේ පිරීලා තියෙනවා. තව එක කවියක්, සිර මැදිරි බිත බිඳුනු සුනු මත දකී ඔහු ඈරුව. ඒක නොයෙක් තල ගණනාවක් සිතුවම් කරන කවක්. සිර මැදිරි බිත බිඳුනු සුනු මත දකී ඔහු ඈරුව. මේක රසිකයෙකුට කවි ගණනාවක් Tamange පරිකල්පනෙන් මවන්නට පුළුවන් කවියක් කියලා කියන්නට පුළුවන්. දැන් මෙතන සිරගත වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට පෙනෙන්නේ සිර මැදුරේ බිත්ති. ඒ බිත්තිවල බිඳුනු සුනු මතින් ඔහු දකිනවා රුවක්. කාගේද රුව? ඇගේ. කවුද ඈ? ඒ ඔහුගේ බිරිඳද? ඔහු ආදරය කළ කෙනෙක්ද? එහෙම නැත්නම් ඔහු සිර දඬුවම් විඳින්නේ ඈ නිසාද? ඔහුගේ ජීවිතයේ අභ්‍යන්තරයේ තෙරපෙන සුසුම් පොදියක් අන්ධකාර ලෙස මතු කරන්නට කවිය සමත් වෙලා තියෙනවා. මේ තව කවක්. සොයා දිය හැකිද නැති වුණේ බල්ලා, නමක් නැත, ලපයක් නැත, කරපටියෙකුත් නැත, දුටු සැමට වනයි නගුට. කවදාක්වත් හොයන්න පුළුවන් බල්ලෙක් ගැන නෙමේ මේ කියන්නේ. හැබැයි මේ බල්ලා හැම තැනම හැම කෙනෙකුටම දකින්නට පුළුවන් බල්ලි. කපිලගේ කවියේ තියෙන උත්ප්‍රාසයත් හරි සියුම්. ඔහු සමහර දේවල් සම්බන්ධව කටකොනකට නගාගත් හිනාවක් තමයි කුඩා කවකින් පල කරන්නේ. සිල්ගත් උවැසිය බලයි වරින් වරා තොරලෝසුව. සිල් ගැනීම කියන්නේ යම් කිසි ආකාරයකට මනසට විශ්‍රාන්තිය, තැන්පත් වීම. කාලය හරස් වෙන්නේ කොහොමද? සිල්ගස් කෙනෙකුගේ ඇවතුම් පැවතුම් වලට. සිල්ගත් උවැසිය සිල් සමාදන් වෙලා තියෙනවා. ඒ ධානයේකට සමවැදිලා තියෙන්නේ. ධානයේකට සමවැදුණු ඇයට බාහිර ලෝකේ කිසිවක් අදාළ නැහැ. අරුමය මොකක්ද? බලයි වරින් වර අත්තරලෝසුව. ඇයි අත්තරලෝසුව බලන්නේ? කාලය ගෙවා ගැනීමේ උවමනාවද? ඊළඟට කරන්න තියෙන වැඩද? එතකොට මේ උවැසිය සම්බන්ධ පොඩි අර්ථකථනයක් උත්ප්‍රාසනීයව ඉදිරිපත් කරන්නට කවියා සමත් වෙනවා. තව එක කවියක් උපුටා දක්වන්නට කැමති. යුගල ඇඳ දෙදෙනෙකුට බව දැන දැනත් තව කෙකුට ලොබ සිටී එහි ඉඩක් ලබන්නට. මේක ගැඹුරු උත්ප්‍රාසයක් තියෙන කවියක්. යුගල ඇඳ දෙදෙනෙකුට බව දැන දැනත් තව කෙකුට ලොබ සිටී එහි ඉඩක් ලබන්නට. තුන්වැන්නෙක් යම් කිසි ජීවිතයකට අවතීර්ණ වීමට දැරීම ඉතාම සිහින් සිදුරකින් කවි බසින් කියාපාන්නට එහිදී කවියා සමත් වෙලා තියෙනවා. කපිල කුමාර කාලිංග කවියෙහි ප්‍රභාවට හුඟක් වැඩ කරලා තියෙන කෙනෙක්. ඔව්, විදේශ කවි පරිවර්තනය කරලා තියෙනවා. විශිෂ්ට කවියෝ හඳුන්වා දීපේ නිමග්න වෙලා තියෙනවා. ඔහු කවියෙක් හැටියට තමන්ගේ නිර්මාණ ශක්තියෙන් කවියෙහි අභිවෘද්ධියට නොයෙකුත් ආකාරයේ ස්වරූපයන්නි කවි ලියලා තියෙනවා. වැඩිය කාව්‍ය විචාරකයන්ගේ අවධානයට ලක් නූනට
කපිල කුමාර කාලිංග කවියා ආදුනික කවියෝ හැදෑරිය යුතු කවියෙක් කියලයි මං හිතන්නේ.